ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් 13ක දක්නට ලැබෙන අලියතුන් ඉතාමත්ම සංවේදී හා සමාජශීලී සතුන් කාණ්ඩයක්. රංචුවක පැටවෙක් ඉපදීම රංචුවේ සිටින අනිකුත් ගැහැණු සතුන්ටත් කිරියෙරනවා යයි පවසන්නේ මොවුන් එතරම් සමාජශීලී හා සංවේදී සතුන් කාණ්ඩයක් මෙන්. ශ්‍රී ලංකාවේ වර්තමානයේ වනාන්තරවලින් අලි පැටවුන් අල්ලා ගැනීම පිළිබඳ පවතින්නේ කවුරුත් දන්නා රහසක්. මේ සම්බන්ධ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් පවා විමර්ශනය කරද්දී ශ්‍රී ලංකාවේ වගකීතු බලධාරීන් දේශපාලන අධිකාරිය නිහඬව බලා සිටීම ඉතාමත්ම ඛේදජනක තත්ත්වයක්. අලි පැටවුන් මෞසතාට ඉතා සමීප, එසේම මෞසතා අලි පැටවුන් දිවිහිමියෙන් ආරක්ෂා කරන සතුන් කාණ්ඩයක්. මෙම අලි හොරුන් මෞසතා මරා පැටවුන් තම නිවෙස්වලට හෝ රැඳවූ මධ්‍යස්ථානවලට රැගෙන විත් කෲර වධ හිංසනයට ලක් කරමින් ඔවුන් හීලෑ කිරීමට ගන්නා උත්සාහයේදී සිදු වී ඇති තුවාල සහ එම සතුන් මිය යාම සම්බන්ධව වරින් වර විශාල වශයෙන් වාර්තා වුණා. නමුත් වර්තමාන ජනාධිපතිවරයා පවා තමා සන්තකයේ කුඩා අලි පැටවුන් තියා ගනිමින් ආරක්ෂක ලේකම්වරයා පවා තමා සන්තකයේ කුඩා අලි පැටවුන් තබා ගනිමින් පෙන්눔 කරනුයේ මේ කෲරත්වය නොවේද? මෙලෙස මව් ඇතින්න මරා පැටවා වෙන් කිරීම කොතරම් සදාචාරාත්මකද, නීතිගරුකද? නීතිය වල්වැදී ඇති මෙවන් සමයක මෙවැනි දෑ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වේ යයි බලාපොරොත්තු තබා ගැනීමේ හැකියාවක් නැත. අද අලි මේ මංකොල්ලකෑ මේ පැහැර ගැනීම බොරු පළපත්‍ර හදනේම පිටපස්සෙ තියෙන විශාල ව්‍යාපෘතියක්. මං කියන්නම් කරු කතානායකතුමනි, මේක මොනතරම් වටිනා ව්‍යාපෘතියක්ද කියනවා නම් එක අලියෙක්ගේ විකුණුම් මිල කියන ගරු කතානායකතුමනි. ඒකට ගරු කතාන මේ තියෙන මාගාව විකුණුම් කූතාංශි. ඒ කූතාංශි අනුව කියන එක අලියෙක් ලක්ෂ 115කට විකුණනයි කියලා. එයා ගාව තිබුණු අලිය අනිත් කෙනාට වික්කා කියලා. මම මේ උදාහරණ ගෙනාවේ ඉඳ මේ අලි බිස්නස් එක අලි වැඩක් වෙලා තියෙන්නේ. එනිසා මේ බිස්නස් එකක් නිසා තමයි මේ අලි හොරකම් කිරීම සිද්ධ වෙලා තිබෙන්නේ. ඒතෝ හොරකම් කරාටම හරියන්නේ නැහෙනේ. ඒකට බලපත්‍රයක් හරියට දෙන්න ඕන. බලපත්‍රයක් දෙන්න මොකද කරන්නේ? ඒ බලපත්‍රය දෙන එකේ ප්‍රශ්නේ නිසා තමයි ගරු කතානායකතුමනි පහුගියදා සිද්ධ වුණේ අලි පොත හොරකම් කිරීම. නිකන් සත්සනගත වුණා නෙවෙයි. එම නිසා මෙවැනි ක්‍රූර අදම මුදල් බලයට සහ වෙනත් දේශපාලන හිතවාදීකම් මත මෙවැනි ක්‍රියා සිදු කරන දේශපාලඥයන් ගෙදර යෑමට සුදුසු කාලයයි. සිතන්න. ඔබ ඔබේ මවගෙන් වෙන් වුණොත්, ඔබේ දරුවා ඔබගෙන් වෙන් කරගෙන මේ ආකාරයෙන් උදුරගෙන ගියොත් ඔබට ඇතිවන මානසික තත්ත්වය කෙසේ වේද? පෙළගැසෙමු. අවිහිංසාවාදී පාලනයක් කරා.